ගරු ස්වාමීන් වහන්ස, සරලව ගතහොත් කෙනෙකුට මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ තමා විඳින සුවපත් භාවයම අනිත් කෙනාටත් ලැබේවා කියන ප්‍රාර්ථනාව. එහෙම නැත්නම් ඒ සිතුවිල්ල සිතෙන් සිටීමද ස්වාමීන් වහන්ස? ඒ සිතුවිල්ල ප්‍රගුණ කිරීමද ස්වාමීන් වහන්ස? එහේ, එයා නිරේතුරුවම අනුන් තුලින් තමාව දකින්න ඕනේ. තේන්නල්? ඒ කියන්නේ තමා යම් සුවපත් භාවයක් පත් වෙනවාද, ඒ සුවපත් භාවය ඔහුට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකයි. දැන් තමා සුවපත් භාවයට පත් වෙලා තියෙනවා. කොහොමද සුවපත් උනේ? තෙරුවන් කෙරෙහි වූ වත්පිළිවෙත් කළා. සීලය කෙරෙහි කරන්න තියෙන වත්පිළිවෙත් කළා. ත්‍යාගයේ පිළිබඳ, සමාධියේ පිළිබඳ, ප්‍රඥාව පිළිබඳ වත්පිළිවෙත් අකුරට කළා. කරලා දැන් එයා සුවපත් වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ. එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා එයා කියනකොට එයා සුවපත් වේවා කියන චිත්තය සකස් වෙන්නේ මගේ සුවපත් භාවය ඔබට ඇති වේවා කියන තැනයි. ඒකයි සැබෑම තැන. එහෙම නැත්නම් මම මෙතන ඉන්නවා ඔබ මෙච්චර පල්ලෙහා ඉඳීවා කියලා සුවපත් වේවා කියොත් ඒක සුවපත් වේවා චිත්තයක් හිතන්නේ නැහැ. මොකද තමා අනුන් උපයෝගී කරගෙන තමයි මේ වැඩෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ නිසා තමා දක්ෂණං තමාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් බවට ඔහු පත් වේවා කියලා හිතන්න. එයි මෛත්‍රී ශක්තිය තවත් වැඩි. මෛත්‍රී ශක්තිය වැඩි නේද? එස හැම වෙලාවෙම සුවපත් වේවා කියද්දී තමාගේ සුවපත් භාවය අනුන්ටත් ලැබේවා කියන තැන එයාගේ හිත පවතින උනේ. ඒක තමයි සැබෑ මෛත්‍රිය. එහෙම මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රියත් ආර්ය මෛත්‍රියක් බවට පත් වෙන්න ඕනේ. ආර්ය මෛත්‍රිය කියන්නේ ආර්ය මෛත්‍රියෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා කියන කාරණේ දකිද්දී මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ මෛත්‍රිය නිසා ලැබුණා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් අනිත්‍ය වෙලා ගියා කියලා දකිද්දී අන්න මෛත්‍රී ආර මෛත්‍රිය බවට පත් වෙනවා. මෛත්‍රිය නිසා සකස් කරගත්තා වූ මෛත්‍රී ධ්‍යානයන්, රූපාවචර අරූපාවචර ධ්‍යානයන් අනිත්‍ය වුණා කියලා අපි නුවණින් දකිද්දී අන්න මෛත්‍රී ආර මෛත්‍රිය බවට පත් වුණා. එතකොට දැන් ඒක කොහොමද කළේ? මුලින්ම තමා සුවපත් වුණා. කොහොමද සුවපත් වුණේ? බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්ම රත්නය, සංඝ රත්නය උදෙසා, සීලය, දානය, සමාධිය, ප්‍රඥාව උදෙසා කළ යුතු වත්පිළිවෙත් කළ තමා ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් භාවයේ තුල ඉඳගෙන සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා ඒ සුවපත් වේවා කියන චිත්තය තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගෙන තව තව තමාගේ කුසල් ශක්තිය වැඩි කරගත්තා. ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ආනිසංස 11 අනිත්‍යයි කියලා විදර්ශනා නුවණින් දැකලා අන්න උතුම් සෝවාන් ඵලයට අදාළ ශ්‍රේෂ්ඨ ආර්ය මෛත්‍රී හිමිකරුවෙක් බවට පත් වෙනවා. හිමිකරුවෙක් බවට පත් වෙනවා. ඒ ආර්ය මෛත්‍රී හිමිකරුවෙක් බවට පත් වුණාම අපි ඒ ආර්ය මෛත්‍රියේ හිමිකාරීත්වය ලබා ගත්තේ අනුන්ව උපයෝගී කරගෙන. තමන්ගේ තරහකාරයා උපයෝගී කරගෙන, තමන්ගේ අකමැති කෙනා උපයෝගී කරගෙන තමයි අවසානයේ අපි ආර්ය මෛත්‍රියේ හිමිකරුවෙක් බවට පත් වෙලා උතුම් සෝවාන් ඵලයට. එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ලැබුණ දේ කැමැත්තෙන් පිළිගන්න කියලා. තේන්නල්? මොකද වර්තමාන සමාජය ලැබුණ දේ කැමැත්තෙන් පිළිගන්නේ නැහැ. අපිට ලැබුණේ අමිහිරි දෙයක් වෙන්න පුළුවන්, අපිට ලැබුණේ අසුන්දර දෙයක් වෙන්න පුළුවන්, අපිට ලැබුණේ අවලස්සන දෙයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න කියලා. තේරුණාද? ඒ නිසා අපිට කොච්චර දැන් සමහරු ඇවිල්ලා අපිට කියනවා, ස්වාමීන් වහන්සේ මාත් එක්ක අම්මත් තරහයි, තාත්තත් තරහයි, සහෝදරයොත් තරහයි, අසල්වාසීනුත් තරහයි කියලා අප්‍රමාණ දුකටපත් වෙනවා. තේරුණාද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න. තේරුණාද? මොකද යමක් ලැබෙන්නේ හේතුවක් නිසාමයි. තේරෙනවද? හේතුවකින් තොරව කාටවත් යමක් ලැබෙන්නේ නැහැ. දැන් මගේ ගිහි ජීවිතේ මට ලැබුණා වූ හුඟාක් දේවල් අමිහිරි දේවල්මයි, අසුන්දර දේවල්මයි, අවලස්සන දේවල්මයි. නමුත් ඒ කිසිම අමිහිරි දෙයක්, අසුන්දර දෙයක්, අවලස්සන දෙයක් මම ප්‍රතික්ෂේප කළේ නැහැ. මං ඒ සෑම අමිහිරි දෙයක්ම, අසුන්දර දෙයක්ම, අවලස්සන දෙයක්ම කැමැත්තෙන් ජීවිතේට පිළිගත්තා. ඇයි පිළිගත්තේ? මන් දැනගත්තා මේ සියල්ල ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසායි කියලා. එතකොට මට ලැබුණා වූ අමිහිරි දේවල් වලට මං ගැටිලා මිහිරි දෙයක් සොයාගෙන ගියා නම්, මට ලැබුණා වූ අසුන්දර දේවල් වලට ගැටිලා මං සුන්දර දෙයක් සොයාගෙන ගියා නම්, මට ලැබුණා වූ අවලස්සන දේවල් වලට මං ගැටිලා ලස්සන දෙයක් සොයාගෙන ගියා නම් නෝනා, මං අද මෙතන නැහැ. මං අද මෙතන නැහැ. තේරෙනවද? එහෙනම් මං කොහේ හරි මිහිරි දෙයකට, සුන්දර දෙයකට, ලස්සන දෙයකට බැඳිලා ගිහිල්ලා අද මං මෙතන නැහැ.
එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්නේ. මොකද ලැබෙන්නේ හේතුවක් නිසාමයි. නමුත් මං ලැබුණ දේ සතුටෙන් පිළිගන්නේ නැතුව මේ අමිහිරි දේවල් මට එපා කියලා, මේ අවලස්සන දේවල් මට එපා කියලා, මේ අසුන්දර දේවල් එපා කියලා මං ඒවා නිවැරදි කරගන්න ජ්‍යොතිෂය පස්සේ, යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ, හදි වුණියන් පස්සේ, වශී ගුරුකම් පස්සේ, එහෙමත් නැත්නම් ගෙදර උළුවස්ස වෙනස් කරන්න, එහෙම නැත්නම් මුදුන්ලිය වෙනස් කරන්න ඔය පස්සේ ගියානන්න ඕන. ඇත්ත වශයෙන්ම අමිහිරි දේ යටපත් කළා මම මිහිරි දෙයක් ලබන්න පුළුවන්. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාස්ත්‍ර 100%ක් වැරදි නැහැ කියලා. 100%ක් නිවැරදිත් නැහැ කියලා. ඒ නිසා ඒවයිත් ඇත්තක් තියෙනවා. ඒ නිසා මම අමිහිරි දේවල් වලට ගැටිලා, අසුන්දර දේවල් වලට ගැටිලා, අවලස්සන දේවල් වලට ගැටිලා නෝනා, මම ලස්සන දේවල් සොයන්න අන්න සීලබුත කරා ගියානම්, දේවාල පස්සේ ගියානම්, පොල් ගහන්න ගියානම්, එහෙම නැත්නම් මුදුන්ලිය වෙනස් කරන්න, උළුවස්ස වෙනස් කරන්න ගියානම් නෝනා, මට සුන්දර දෙයක් ලැබෙන්න තිබ්බා. එහෙනම් මං අද මෙතන නැහැ. මට ලස්සන දෙයක් ලැබෙන්න තිබ්බා. එහෙනම් අද මම මෙතන නැහැ. එහෙනම් නෝනා, මට අමිහිරි දේවල් ලැබුණේ, අවලස්සන දේවල් ලැබුණේ, අසුන්දර දේවල් ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න කියලා. මං අද මෙතන ඉන්නේ මගේ ජීවිතයේ ලැබුණු අමිහිරි කටුක, අසුන්දර අවලස්සන දේවල් සතුටෙන් පිළිගත්ත නිසාමයි. ඒවා වෙනස් කරන්න මං ජ්‍යොතිෂයේ පිටිපස්සේ, එහෙම නැත්නම් වෙන වෙන ශාස්ත්‍ර විද්‍යාවන් පිටිපස්සේ ගියේ නැහැ. මං දැනගත්ත හේතුවක් නිසායි මට මේවා ලැබුණේ කියලා. ඒ නිසා ඔබට තරහකාරයන් වැඩි නම්, ඔබට ද්වේෂ කරන අය වැඩි නම්, ඔබට විරුද්ධවාදීන් වැඩි නම් ඒක හේතුවක්මයි. ඔබට ලැබෙන දේ ඔබ බලාපොරොත්තු වෙන දේට වඩා අඩු දෙයක් නම් ඒකත් හේතුවක්මයි. ඒ හේතුව තුල නොනා මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය සාධක සැඟවිලා තියෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? ලැබුණ දේට අමිහිරි කියලා ගැටෙනවා, අසුන්දරයි කියලා ගැටෙනවා, අවලස්සනයි කියලා ගැටෙනවා, ඒවා වෙනස් කරන්න අන්නේ සීලවුත පස්සේ යනවා. ගිහිල්ලා ඒවා යම් ප්‍රමාණයකට අපි වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තාට පස්සේ නෝනා ඒ ලැබුණ දේ අපිට ආයිමත් කවදාකවත් නොලැබෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඔබට ලැබුණ දේ ඔබ ප්‍රතික්ෂේප කළොත් ඒ දේ අමිහිරි වෙන්න පුළුවන්, අසුන්දර වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. ඔබ ඒ දේ ප්‍රතික්ෂේප කළොත් නැවත කවදාකවත් ඒ දේ ඔබට නොලැබෙන්න පුළුවන්.